ලෝකයේ වැඩිපුරම විකිනෙන ස්මාර්ට්ෆෝන් අතරට කලකපටන් Apple iPhone එක ඉදිරියෙන් ඉන්නවා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල සාමාන්‍යයෙන් මේ Apple ජංගම දුරකථනය බිලෙන් අධිකයි. ඒත් ඒ වෙනුවෙන් එකතු වෙන අය වැඩි වෙනවා මිසක් අඩුවක් පේන නැහැ. ඒ මොකද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. iPhone එකක් අලුතෙන් ආවා කියන්නේ මුළු ලෝකෙටම නිකන් උත්සවයක් වගේ. iPhone සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන්නේ චීනයේ වුණාට ඒකේ සැකස්ම තීරණය වෙන්නේ මාස ගණනක් පරීක්ෂණ කරලා. ඒ පරීක්ෂණ අවසානයේ වඩාත් සාර්ථක වූ ෆෝන් දෙක තුනක් ඔවුන් වෙළඳ පොළට නිකුත් කරනවා. iPhone නිෂ්පාදනයේදී සාමාන්‍යයෙන් යොදාගන්නේ ඉහළ මට්ටමේ උපාංග. ඒ නිසා කාලයක් යනකොට වේගය අඩුවීම්, දෝෂ පැමිණීම්, බිඳ වැටීම් වගේ කරදරවලට ජනතාවට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ නිසා පාවිච්චි කරන්න පුළුවන් කාලයද ඒ කියන්නේ කල්පයාත්මක් තියෙන නිසා iPhone ඉදිරියෙන් ඉන්නවා. කාලයක ඉඳලා මේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පොලේ ඉහළම තත්ත්වයේ ඇති කැමරාව අයිති උනේ iPhone කාණ්ඩයට. මොකද මේ ෆෝන් එකේ කැමරාවේ සඳහන් මෙගාපික්සල් ගානට එහා ගිය පැහැදිලි තත්ත්වයේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ කැමරාව තමයි මේ iPhone එකට මුළු ලෝකයා අතරටම යන්න පාර හදලා තියෙන්නේ. මේ iPhone අනෙකුත් ෆෝන් වගේ මාදිලි විචාර ප්‍රමාණයක් නැහැ. වර්ගකට ඕන් වෙළඳ පොළට යොමු කරන්නේ මාදිලි දෙක තුනක් පමණයි. ඒක ෆෝන් එක තෝරගන්න අයටත් ලොකු පහසුවක්. Apple කියන්නේ මුළු ලෝකයේම ජනප්‍රිය වෙළඳ නාමයක්. ඒ කීර්ති නාමය දිගටම රැකගන්න Apple සමත් වෙලා දිනවා. Apple වලට වඩා මිලෙන් අඩු කොච්චර ජංගම දුරකථන තිබුණත් Appleම සොයන පිරිස එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඔයා Apple ෆෝන් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒ සම්බන්ධ විස්තර හොයන කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. KD Heart YouTube නාලිකාව මේ දැන්මම subscribe කරලා තියාගන්න.